කිස්තුවර්ස 2019 වූ ජූලි මස 17 වන බුධ දින පාන්දර 4:05 මිනිත්තු 33ට රවි ග්‍රහය චන්ද්‍රයට අයත් කටක රාශිගත වෙන අතර ඒ නිසාවෙන් ලග්න 4කට සුභඵල උදා වෙනවා. අනෙකුත් ලග්න 8ට මිශ්‍ර ඵල උදා වෙනවා. විශේෂයෙන් රවි ග්‍රහය ගෝචර ගමනේදී අවිග්‍රහය කියන්නේ අපේ ග්‍රහලෝ ප්‍රියා ලෝට වායුව ජීවය දෙන ග්‍රහය. ඉර පෑවෙන තුනත් සති දෙක තුනක් මොකද වෙන්නේ ලෝකේ? අන්න එතකොට තමයි දැනෙන්නේ ග්‍රහයන්ගේ බලපෑමක් පෘථිවියට තියෙනවා කියලා. මේ නිකම් කට කැඩිච්ච කතා කියන විද්‍යාඥයන්ට මම ඒක මතක් කරේ. ඒක නිසා මේ රවිග්‍රහතුමාගේ මේ ගමනේදී වෘෂභ කුම්භ තුලා කන්‍යා කියන ලග්න හතරට තමයි ඒ සුභඵල අත්වෙන්නේ. අනිකුත් ලග්න වලට සමඵල උදා වෙන්නේ. රවි ග්‍රහය මාසෙන් මාසෙට රාශියෙන් රාශිය යන ග්‍රහයක් නිසා මේ මාසයේ සුභඵල නැති ලග්න හතරට ඊළඟ මාසයේ රවි මාර්ගයේදී සුභඵල අත්වෙනවා. ඒක නිසා අපේ ලග්න වලට ඇයි සුභඵල නැත්තේ මෙහෙම හිතන්න අවශ්‍ය නැහැ. ආ චන්ද්‍රය දවස් දෙකමාරෙන් දෙකමාර රාශියෙන් රාශියට යනවා. අනිකුත් ග්‍රහය මාසෙන් මාස යන සිකුරු කුජ වගේ ග්‍රහය බුධ දින 21යි සති 2යි අතර ගත වෙනවා. සෙනසුරු අවුරුදු දෙකමාරක්, ගුරු අවුරුද්දක්, රාහු අවුරුදු එකමාරක්, මියරා දිවසෙන් තමයි ග්‍රහ මහරුන් තියෙන්නේ. එතකොට මේ රවි ග්‍රහතුමාගේ මෙවර මාරුව නිසා ඇතිවන සුභඵල මොනෝද කියලා කෙටියෙන් සඳහන් කරනවා නම් සැපවත් වෙනව තමන්ගේ ජීවිතේ. සිතට කයට සැනසිරිදායක තත්ත්වයන් ඇති වෙනවා. ධනලාභ ලැබෙනවා. උසස් අයගෙන් උපකාර ලැබෙනවා. ගෞරව සැලකිලි ලැබෙනවා. ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මේ ලග්න හතරට. තත්ත්වය උසස් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ රැකියාවේ උසස් වීම ලැබෙන මාසයක්. ව්‍යාපාර වැඩි දියුණු වෙනවා. වෙළ ව්‍යාපාර කරන අයට විශේෂ වැඩි දියුණුවක් සිද්ධ වෙනවා. තමන් මෙතෙක් කරගෙන යන සියලු කටයුතු වැඩි දියුණු වෙනවා. අනුන්ගෙන් බාරගත් කටයුතු සඵල වෙනවා. සතුරන්ගෙන් ජය ලැබෙනවා. ධෛර්ය ශක්තිය ලැබෙනවා. අනුන්ගෙන් ගරු නම්බු ලැබෙනවා. තනතුරු වලටපත් වෙන වාසනාවන්ත කාලයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. ආදායම වැඩි වෙනවා. හිතමිතුරන් ආශ්‍රය වැඩි වෙනවා. ආණ්ඩුවෙන් රජයෙන් උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබෙනවා. අසනීපයක් තිබ්බනම් මෙන්න මේ කාලය තුල අපි කටක රාශියට මේ ලග්න හතර අයට සුභඵලත් වෙනවා. ගෙදර දොර වාසනාව වෙතන මුදුල් පිළිබඳ ලාභ ඇති වෙනවා කියලා සඳහන් කරන තෙරුවන් සරණයි.